ස්ටීවන් විලියම් හෝකින්. ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙක්. ඔහුගේ ශේෂ්ත්‍රය න්‍යායාත්මක භෞතික විද්‍යාව සහ විශ්වය අධ්‍යයනය කිරීම. Theoretical physicist and cosmologist. Stephen Hawking, මෑත කාලයේ ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයෙක් බුද්ධිමත්. ඔහු ජීවිතයේ වැඩි කාලය ගත කළේ රෝද පුටුවක, එක සාමාන්‍ය රෝද පුටුවක් නොවේ, අධිත්තාක්ෂණික රෝද පුටුවක්. ඔහුගේ ඔහුට අංශභාගය වැළඳීම නිසා ඔහුගේ කතා කිරීමේ හැකියාවත් නැතිව ගියා. නමුත් ඔහු ඔහුගේ පර්යේෂණ අධ්‍යයන නතර කළේ නෑ මිය යනතුරුම. 1942 ජනවාරි මාසයේ උපත ලැබූ ස්ටීවන් හෝකින් 2018 මාර්තු මාසයේදී මිය ගියා. ස්ටීවන් හෝකින් මිය යාමට මද කලකට පෙර මාධ්‍යකරුවෙකු සමග කළ සාකච්ඡාවකදී මෙවැනි අදහසක් පළ කළා. ඔහු කිව්වා, මට බියක් දැනෙනවා. කුමක් නිසාද? මිනිස් වර්ගයා පෘථිවියෙන් වඳ වී යනු ඇතැයි කියා. එසේ වෙන්නේ හේතු දෙකක් මුල් කොටගෙන හෝකින්ස් කී පරිදි. එකක්, හදිසියේ ඇතිවන න්‍යෂ්ටික යුද්ධයක්. අනෙක, කාලගුණ දේශගුණ විපර්යාසය නිසා. හෝකින්ගේ බිය අද සනාථ වන ලකුණු, සැබෑ වෙන ලකුණු දක්නට පුළුවන්. එක පැත්තකින් ලෝකයේ බලවතුන් අතර මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවධානම ඉහළ යමින් තිබෙනවා. එවැනි යුද්ධයක් හටගත හොත් එය න්‍යෂ්ටික යුද්ධයක් වීම වළක්වන්නට බැහැ. දෙවැන්න, දේශගුණික විපර්යාසය, නැත්තං ක්ලයිමට් චේන්ජ්. ක්ලයිමට් චේන්ජ් නමති බරපතල අභියෝගයත් දිනෙන් දිනම උග්‍ර වෙමින් තිබෙන බවට දැන් සාක්ෂි ලැබී තිබෙනවා. අලුත්ම සාක්ෂිය තමයි පසුගිය මාර්තු 20 වෙනිදා එලි දක්වනු ලැබූ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එලි දක්වනු ලැබූ IPCC ආයතනයේ අලුත්ම වාර්තාව. එය සංශ්ලේෂණ වාර්තාව, සින්තීසිස් රිපෝට්. එනම් මෑත කාලීන වාර්තා සමූහයක්ම මිශ්‍රකොට කැටිකොට සම්මත කළ සකස් කළ වාර්තාවක්. IPCC යනු ඉන්ට ගවර්න්මන්ටල් පැනල් ඔන් ක්ලයිමට් චේන්ජ්, දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය සාකච්ඡා මණ්ඩපය. IPCC ස්ථාපනය කළේ 1988. ඒ ස්ථාපනය කළේ 1972 බිහිවුණු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, පරිසරයේ වෙනස්කම් පිළිබඳව කළ අධ්‍යයන පදනම් කොටගෙන. මේ අධ්‍යයන වලින් පැහැදිලිව පෙනී ගියා, මානව ක්‍රියාකාරකම් නිසා, ෆොසිල් ඉන්ධන භාවිතය නිසා වායු ගෝලයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් වායු පරිමාව ඉහළ යාමෙන් පෘථිවී වායු ගෝලය උණුසුම් වෙමින් තිබෙන බව. මේ ප්‍රපංචය තමයි ග්ලෝබල් වෝමිං, නැතහොත් ගෝලීය උණුසුම හෝ පෘථිවිය උණුසුම් වීම යනුවෙන් හඳුන්වන්නේ. පෘථිවිය උණුසුම් වීමට ප්‍රධාන හේතුව ෆොසිල ඉන්ධන ඇතුළු කාබන් ඩයොක්සයිඩ් වායු භාවිතය නිසා, හරිතාගාර වායු විමෝචනය නිසා. පෘථිවිය උණුසුම් වීමේ භයානක ප්‍රතිවිපාක තිබෙන ප්‍රධානම එකක් තමයි දේශගුණික විපර්යාසය, ක්ලයිමට් චේන්ජ්. දේශගුණික විපර්යාසයෙන් මේ ඉතා සංකීර්ණ බෙහෙවින් විද්‍යාවෙන් පැහැදිලි කළ යුතු ප්‍රපංචයක් වුවත්, එහි සරල අදහස ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරන ලද කාලගුණික සහ දේශගුණික රටා මානව ක්‍රියාකාරකම් නිසා අවුල් වී ගොස් තිබෙන බව, බරපත ලෙස විපර්යාසයට ලක්ව තිබෙන බව. දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵල කොයිතරම් බරපතලද යත් ඒ නිසා හටගන්නා සිදුවීම් නිසා, නිරතුරුව සිදුවන නායයන්, හිමකඳු කඩාවැටීම්,
අධික වර්ෂාපතනය අධික නියඟය ඒ සමග ඇතිවන ගංවතුර සුලි කුණාටු භූමිකම්පා සුනාමි ආදිය මෙවැනි සිදුවීම් නිසා පෘථිවිය මත මනුෂ්‍යයාගේ පැවැත්ම බරපතල ලෙස අවදානමට ලක්වී ඇති බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. මාර්තු 20වෙනිදා එළිදුටු IPCC වාර්තාවේ අන්තර්ගතය කොයිතරම් බරපතලද යන්න එය එළිදක්වන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්ටෝනියෝ ගුටේරස් කළ ප්‍රකාශයකින් තේරුම් ගන්න පුළුවන්. මහා ලේකම්වරයා කීවා දේශගුණ බෝම්බය ටික් ටික් ගාමින් තිබෙන්නේ. ද ක්ලයිමට් බම් ඊස් ටිකින් ඔහු කිව්වා. මනුෂ්‍යයා පවතින්නේ තුනී අයිස් තට්ටුවක් මත. ඒ අයිස් තට්ටුව වේගයෙන් දියවමින් පවතිනවා. ද හියුමැනිටි ඊස් ඔන් තින් අයිස් ඇන් දැට් අයිස් ඊස් මෙල්ටින් ෆාස්ට් අන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළා. IPCC වාර්තා අලුත්ම වාර්තාව කියන්නේ දේශගුණ විපර්යාසය නැමැති මනුෂ්‍යයාගේ පෘථිවිය මත පැවැත්ම තීරණය කරන මේ ප්‍රපංචය පාලනය කිරීම සඳහා මනුෂ්‍ය සමාජය එක්ව සකස් කරගත් ඉලක්ක අත්කර ගැනීමට තවමත් ඉඩ කඩ තිබෙන නමුත් ඒ ඉලක්ක අත්කර ගැනීමේ අවස්ථාව වේගයෙන් ගිලිහී යමින් තිබෙන බව තමයි වාර්තාවෙන් සඳහන් වන්නේ. දේශගුණ විපර්යාසය පිළිබඳ ප්‍රපංචය හඳුනා ගැනීමෙන් පසු එය කළමනාකරණය සඳහා එය පාලනය කිරීම සඳහා විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය ඇතුළේ ක්‍රියාකාරකම් සමූහයක් හඳුන්වා දෙනු ලැබුවා. 1992 බ්‍රසීලයේ රියෝ ඩි ජනේරෝ නගරයේ පැවති ප්‍රථම මිහික්කතු සමුළුවෙන් අනතුරුව ඊට සමගාමීව සම්මුතියක් අන්තර්ජාතික සම්මුතියක් සම්පාදනය කළා සකස් කළා දේශගුණ විපර්යාස කළමනාකරණය සඳහා පාලනය කිරීම සඳහා අන්තර්ජාතික සහයෝගිතාව ඇතිව මේ සම්මුතිය හැඳින්වෙනවා UNFCCC සියකරු තුනයි United Nations Framework Convention on Climate Change. මේ සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යන් සංඛ්‍යාව දැන් 195ක් පමණ. ඒ රාජ්‍යන් වරින් වර හමු වී දේශගුණ විපර්යාසය පාලනය කිරීම සඳහා ගිවිසුම් වලට එනවා. මෙවැනි ගිවිසුම් සහ ක්‍රියාකාරකම් ගණනාවක් තිබෙන අතර එයින් වඩාත්ම කැපී පෙනෙන මෑත කාලීන විසඳුම තමයි 2015 දෙසැම්බර් මාසයේ පැරිසියේ පැවති ඒ සම්මුතියේ පාර්ශ්වකාර රාජ්‍යයන්ගේ 21වෙනි රැස්වීමේදී එළඹගත් ගිවිසුම. මේ රැස්වීම් අඳුනනවා COP COP කියලා. COP මේ පැරිසියේ තිබුණේ COP 21. මීට කලින් තිබුණා COP 21, 22 ආදී වශයෙන් දැන් COP 28 28 මේ අවුරුද්දේ අග දෙසැම්බර් මාසේ ඩුබායිහිදී පැවැත්වෙනවා. 20වෙනිදා නිකුත් කරනු IPCC වාර්තාව ඒ ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේ සාකච්ඡාවට බඳුන් වීමට නියමිතයි. පෘථිවිය උණුසුම් වීමට බලපාන ප්‍රධාන සාධකය වන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම සඳහා 2015 පැරිස් COP COP සමුළුවේදී රැස්වීමේදී සම්මුතියකට පැමිණියා. එය ප්‍රකටව තිබෙන්නේ පැරිස් කාලගුණ විපර්යාස සම්මුතිය නමින් දේශගුණ විපර්යාස සම්මුතිය නමින්. එහි ප්‍රධානම ඉලක්ක දෙකයි. එකක් පෘථිවිය උණුසුම් වීම නැත්නම් වීමට හේතුවන හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම මගින් පෘථිවිය රත් වීම උණුසුම් වීම 2100 වන විට සෙල්සියස් අංශක 2 මට්ටමේ පවත්වා ගැනීම. එය පූර්ව කර්මාන්ත අවධියට සංසන්දනාත්මකව පූර්ව කර්මාන්ත අවධියේ පෘථිවියේ පැවති උණුසුමට ඉහළින් සෙල්සියස් අංශක 2 මට්ටම ඉක්මවා යා නොදී තබා ගැනීම සහ එසේ ඊට ඉහළ බලාපොරොත්තු ඇති තවත් ඉලක්කයක් නියම කරගත්තා.
අඩුම ගණනේ 2035 වන විට හරිතාගාර වායු විමෝචනය සෙල්සියස් අංශක 1.5 මට්ටමට රඳවා ගැනීම. නමුත් 20වෙනිදා නිකුත් කළ කාලගුණ වාර්තාවෙන් IPCC වාර්තාවෙන් පැහැදිලි වන්නේ මේ ඉලක්ක සපුරා ගැනීමට තිබෙන ඉඩකඩ වේගයෙන් ගිලිහි යමින් තිබෙන බව. පෘථිවිය උණුසුම් වීම බලපාන ප්‍රධානම සාධකය ලෙස හඳුනාගන්නේ ෆොසිල ඉන්ධන භාවිතය. මෙය ඉතා පැරණි කාරණයක්. ෆොසිල ඉන්ධන හඳුනා ගැනීමටත් පෙර විද්‍යාඥයන් දුටුවා හරිතාගාර වායු විමෝචනය නිසා කාබන් ඩයොක්සයිඩ් වායුව පෘථිවි වායුගෝලයට අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් එකතු වීම නිසා පෘථිවි වායුගෝලය උණුසුම් වන බව. මෙය මුල්වරට වාගේ ප්‍රකාශයට පත් කළේ 1898 ස්වාන්ටේ අරීනස් නමැති ස්වීඩන් ජාතික විද්‍යාඥය. එදා ලෝක සමාජයේ ඔහුගේ අන්තරාය ඇඟවීම සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ නිසා මේ ගැන අවධානයට ලක්ුණේ නැහැ. දැන් ඒ මේ බියකරු අභියෝගයේ බරපතල ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙන නමුත් එය කළමනාකරණය සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන්නේ නැහැ. පෘථිවි වායුගෝලයේ උණුසුම් වීමට හේතු වන හරිතාගාර වායු විමෝචනයෙන් 3/2 කිව යුත්තේ ලෝකයේ ධනවත්ම රටවල් 10. ලෝකයේ දුප්පත්ම රටවල් 100 ගත් විට එය 6%ක් පමණ අඩු ප්‍රමාණයක්. නමුත් මෙතන තිබෙනවා උබතෝ කෝටිකයක්. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍යයි ඉක්මන් ආර්ථික වර්ධනයක් අත්කරගන්න. ඒ සඳහා ඔවුන් කාර්මිකකරණයට යොමු වෙනවා. අද නූතන කර්මාන්ත ලෝකයේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය බවට පත් වී තිබෙන්නේ ඛනිජ තෙල්, ස්වාභාවික ගෑස්, ගල් අඟුරු යන ෆොසිල ඉන්ධන විශේෂ. ඒ ෆොසිල ඉන්ධන භාවිත දහනය නිසා තමයි පෘථිවි වායුගෝලීය උෂ්ණත්වය තිබිය යුතු ප්‍රමාණයට වැඩියෙන් ඉහළ යමින් පවතින්නේ. එසේ වුවත් සංවර්ධනය වන රටවලට ඉක්මන් ආර්ථික වර්ධන මට්ටමක් අත්කර ගැනීමට නම් මේ බලශක්ති භාවිතයෙන් ඈත් වෙන්නට පිළිවන් කමක් නැහැ. මන්ද තවමත් ලෝකයේ කර්මාන්ත ශේෂයේ බලශක්ති අවශ්‍යතාවන්ගෙන් 80%ක් සපුරා ගන්නේ ෆොසිල ඉන්ධන මගින්. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ බලශක්ති අවශ්‍යතාවන්ගෙන් 90%ක්ම සපයා ගන්නේ ෆොසිල ඉන්ධන මගින්. ඉතින් මේ දෙක අතර ගැටුමක් තිබෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ගැටුම සමතයකට පත්කිරීම උගහට වී තිබෙන්නේ. සංවර්ධිත රාජ්‍යන් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ලේබලයේ යටතේ ගැනෙන රාජ්‍යන් පවා ළඟ එන අන්තරාය එනම් මිනිස් වර්ගයාගේ පෘථිවිය මත පැවැත්ම තීරණය කරන මේ සාධකය ගැන දැඩි සැලකිල්ලක් නැතුව සාමාන්‍ය පරිදි තමන්ගේ කර්මාන්තකරණය අනවරත ආර්ථික වෘද්ධිය අත්කර ගැනීමේ ප්‍රයත්නයක නියැලී සිටින්නේ. අද විද්‍යාඥයන්ගේ මතය අනුව සාර්ථක ලෙස මේ ප්‍රපංචය පාලනය කිරීමට නොහැකි වුවහොත් පෘථිවි වායුගෝලීය උණුසුම 1.5 නොහැකි නම් සෙල්සියස් අංශක 2 මට්ටමේ හෝ තබා ගැනීමට අසමත් වුවහොත් පෘථිවිය මත මිනිසාගේ පැවැත්ම ස්ටීවන් හෝකින් කී පරිදි අතිශය අවිනිශ්චිත තැනකට පත්ව තිබෙනවා. ඇතැම් විද්‍යාඥයෝ කල්පනා කරනවා හදිසියේ ඇතිවන දේශගුණික විපර්යාසයක් නිසා කෝටි සංඛ්‍යාත මිනිස්සු කෙටි කලක් තුළ විතන් වෙන්නට පුළුවන්. මෙය ඉතාම බියකරු අභියෝගයක් මානව සමාජයේ හමුවේ තිබෙන. නමුත් මවිතයට එක කරුණක් අපේ ජනමාධ්‍යන්ගෙන් මේ ප්‍රපංචය පිළිබඳව එය විග්‍රහ කිරීමට ලැබෙන ඉඩකඩ ඉතාම අඩුයි. මෑතකදී අපේ රටේ අපකීර්තිමත් මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ඩුබායි සිට ලංකාවට පැමිණ විට ලැබුණු ප්‍රසිද්ධිය අන්තර් ආණ්ඩු මණ්ඩලයේ නවතම වාර්තාවට ලැබුණේ නැහැ. මේ තමයි අප මුහුණ දෙන එක්තරා ආකාරයක
විකෘති සමාජ විකෘතියක් වන්නේ මේ අවදියේදී. දැන් අවසානයේදී මේ බියකරු ප්‍රශ්නයට ඇති විසඳුම කුමක්ද? විසඳුම් දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. එකක් මිනිසා අත්කරගෙන තිබෙන තාක්ෂණික සහ විද්‍යා දියුණුව ප්‍රයෝජනට ගනිමින් පෘථිවිය උණුසුම් වී යාම උණුසුම් වීම පාලනය කිරීම සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර හඳුනාගෙන මහා පරිමාණ වශයෙන් ප්‍රයෝජනයට ගැනීම. දෙවැනි විසඳුම වන්නේ ගැටලුව නිර්මාණය කරන සමාජ ආර්ථික මාදිලිය වෙනස් කිරීම. මේ ගැටලුව නිර්මාණය කිරීමට හේතු වෙනවා අප දැන් අනුගත වී තිබෙන ලාභයම මුල් කරගත් අසීමාන්තික සීමා විරහිත ආර්ථික වෘද්ධිය මුල් කොටගත් අරමුණු කොටගත් සමාජ ආර්ථික මාදිලිය. ඒ මාදිලිය ඇතුළේ අනවරතයෙන් ෆොසිල ඉන්ධන භාවිතය ඉහළ යමින් තිබෙනවා. මේ ප්‍රශ්නය නතර කිරීමට නම් මනුෂ්‍යයා තමන්ගේ අවශ්‍යතා පාලනය කරගත යුතුයි, ධරණීය සංවර්ධනයකට යා යුතුයි, වෙළඳපොළ ආර්ථික මාදිලිය වෙනස් කළ යුතුයි. මේ තමයි දෙවැනි විකල්පය ලෙස දැනට ඉදිරිපත් වී තිබෙන්නේ. මේ විකල්ප දෙකෙන් කුමක් සාර්ථක වනු ඇද්ද යන්න ඉදිරි කාලයේදී දැක ගැනීමට හැකිවන කාරණය. උසස් ප්‍රමිතීන්ට අනුකූල ජාත්‍යන්තර නිමාවකින් සමන්විත කල්පවත්නා ගුණයෙන් හැබි දේශයට අභිමානයක් ගෙන දෙමින් ලොව පුරා පැසසුම් හිමි වූ ඔටෝ බාත්වය සහ උපාංග ලොවක් ආකර්ෂණය කළ දැකුම් කල නිමාවෙන් ඔබේ ජීවිතය අලංකාර කරයි. ඔටෝ බාත්වය පවතේ සැමදා.